සුබ උබෑසනක් වේවත් අයබරදුූ දරුවනින්. ස්වාධීන රූපහහිනි සේවේ මගින් ගෙන එන තක්ෂිලා වැඩ සටහන යටතේ අද දවසේ විද්‍යා විශේධාරාවෙන් භෞතික විද්‍යා විශේසයේ ශ්‍රේන තරංග චලිතය පිළිබඳ අපි කරුණ ිකක් විමර්ශය කළ වලමු. ඉතින් මේ තරංග චලිතය ගෙන අපි කතා කරනකොට ඔබ දන්නවා අපේ පරිසරයේ ඇති වෙන ශබ්ද තරංග අපේ කරට නෑසුනා නම් කොච්චර පාලු බවක් වෙයිද. ම නොවන්නේ මේ හඩවල් අප කනට අපි කනේ තියන ඉතාසයුම් චර්මයට සංවේදනය වෙලා අපේ මොලයට මේ පණවිට ගැහි දෙනවා. අපි දන්න අප මොලට පනවිට ගෙනයන ස්නාවිුපද්ධතියක්ත් යන අපි ෙනනො මේ කපාල ආශ්‍රිතයින හෙනම් අටවෙනි කපාල ස්නායු තමයි මේකට සසාභාගයෙන් ඔබ ජීවිද්‍යක්ෂ ෂස්ත්‍රීදමේ ගැනල් දෙනයරන කන ගැන එන සංවේදී ඉන්ද්‍රීවෙන්නේ කන හැබැයිනට හ. ශබ්දවය න කට්ට නෑසසිෙන ශබදත්වය නවා හැි දන්න ඔක්්ගොන් ඉදිලි තරංග ඒවගේ ටෙලිෆෝන්වලින් හෝමාරන පණවඩ මේ අපට ඒ කනට නෑසුනට උපකරන්න තුලදී නැවත අපේ කනට ඇහෙෙන ශබ්ද බවට පත් කර ගන්න. ඒනම් අපට කියන්න පුළුවක් ඇහෙන ශබ්දත්වය න නෑසෙන ශබ්දත්වය නවා. ඒනම් මේ ඇහෙෙන ශබ්දගෙන කතා කර හම අපි දන්න මේ ශබ්ද ව තැනකින් තවත් තැනකට සම්ප්‍රේෂණයයක් යෙනවා හැබැයි. අපි ඉන්න වායු ගෝලය අපි වයි ගෝලිනි ජීවත්තයන්නේ. මොහොතකට අපි හිතතුත් වයිගෝලි නෑ කියලා හැබයි විද්‍යාගන දරුවක්කිදියට අපි දන්නහෙම හිතන්නවත් බෑයි සොසන කරන්න බෑන නේද. හොඳයි අපි ඒ ගැන අමතක කරලා මාධ්‍යක් නෑ කියලා හිතම්. එහෙම උනානංහෙම අපට මේ කිසික් කතා කරන්නවත් ලැබෙන කක් න එමනම් අපි කෙනෙකුට කතාකරත් පණුවඩයක් කිව්වට ඒනම් ඒවා තවත්තෙනකට සම්ප්‍රේශණි වෙනකත් නෑ. එම උනානංහෙම අප එහනන් රේඩියෝ පඩිමිණවලින් තමයි. මේ තොරතුරු අහස්සුව මාරු කර ගන්න හැබයි හෙම නොවනේ මේ වායිගෝලයේ තියෙන හින්දා අපට වායිගෝලයේ තුළින් මෙන්න මේව සම්ප්‍රේෂණය කරගන්න පුළුව. එනම් අපට දැනනො මේ මාධ්‍යයක් තුළින් තමයි සිද්ධ වෙන්නේ. ඒවගේ මෙහෙනම් අපේ එදිනිෙදා ජීවිතයේදී අපේ පරිසරේ පාලුව නැත්නං මේ අවට තින නිස්කලක බවබිඳගන රථවාහනවල හඬ නොයකුත් කටවල් හඬවල් ඒ වගේ මිනිස්සුන්ගේ හඩ ඒගේ සංගීතනාද මේ වහෙනක් අප ලැබෙනවා. ඒ වගේම ඒ අතර ඉන්නවා සමහර තරංග කිව්වාම බයවෙවිමුුණ වදමි සුනාව තරංග වගේ දේවත් ඔගලට මතක ඇති දෙදස් හතරේ දෙසැම්බර් විසි හය අර වගේ ශාල ජල තරංගයක් ඇැයිල මහාවිපත්තියක් කරම ඒත් එහෙනම් තරංග. අපි පොඩි ප්‍රවිස්්ටයක් සඳහා මේ රූපහහිනි තෙරේ පොඩ්ඩක් මොහොතකට බලාගැනීම. ඔබට දැන් තිරේ දිස්සෙනවා එක තැනක සිදුකරන කැලම්වීමක් තව. පසකට ගලා යන් විටිය. ඒවගේ ඔබ හොඳ දැකලපුරුදු තවරූපඇත්තම යර ජල තරංග ඇතිවෙන එක වතුර බේසමකට ඒහමනෙත්තම් විශාල ජලාසයකට ගල් කැටයක් අ තැරිහම තරංගාකාරයට ජලය උස් පහත්වෙමින් ගමන් කරනවා. ඒවගේම විද්‍යාගාරයේදී සරසුලයක් මතකයිනි අර්බණක සරසුල එකත් අර විදිහට දෙපසට තරංග ඇති කරන ආකාර. ඒක මති නෝ ඉල්ෙක්ට්‍රොනික්ම මකත් තරංග මේ අපි දකිනෝමත්තිරවල, අ විදිහට උස්පහත්වන ආලෝක ධාරාමගින් යි තරංග පිළිබඳ අපට සඥඥා ලබා දෙනවා. ඒකම අපි බලමු මාධ්‍යයක් තුළින් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන කැළඹීමක් එෙනම් අපි තරංගයක් ලෙස හඳුන්න්න නවා මං ඒක මේ අර මුලදිකිවේ වයි ගොලි තිනව වායු අංශුව අපි කණට ශබ්දය ගනකොට මාධ්‍යය වෙලා කැළඹීම ගෙනියෙන මාධ්‍ය විදිහයට ශක්ති සම්ප්‍රේෂණයක් කරනවා. ඔබට මේ තිරේ පෙන්නේ ජල අංශු ටිකක් බලන්නකෝ ජල අංශු කැළඹීමකින් තවත් තැනකට ශක්ති අරඥලු නැතිනම් මෙනි තරංගයක් අරගෙන යනවා හො ැ අපි ගවරූපරාමමුම් බල මේ තියන්නෙත් ජල තරංග ඇතිවෙන ආකාර ඔගලන් පේන එක පින්තූරයක් ජල තරංගක නිශ්චිත එ අවස්ථාවක් තවරූපයක දිගින් දිගටන සිදුවන කැළඹීමක්. ඉති අපට මේ සඳහා රැලි තිට්ටහැකියක් භාවිතා කරමින් ආදර්ශනය කරන්න පුළුවන් එමනැත්තං වතුර බේසමක් තියාගෙන හොඳර ජලය නිශ්චල වුණට පස්සේ පැන්සලකින් ජලය මැදර තට්ටුවක් තාල බලන්න ඔය ආකාර තරංගට දැකගන්න පුළුවන්. එනම් අපි තරන්ගේ ප්‍රචාරණය වන දිසාාවට සාපේක්ෂව මේ පිළිබඳද පකිස්සීම මිස්කින් හලබලු. ඔවු දැ මාධ්‍ය අංශු චර්ලනය වන ආකාරය අනුව තමයි. තරංගවර්ග දෙකට බෙදාගන්න අපි. එකක් තමයි අන්වායාම තරංග ඒ වගේම තීරයක් තරංග. ඉතින් දැන් එකට දැමේ අන්මායාම තරංග තීරයක් තරංග මේ තරංග සියල්ලම අපි හඳුන්නනවා යාන්ටික තරංග කියලා. මොකද මෙවැනි තරංග සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍යය. ඉනිසා ඒවා යාන්ටක තරංග කියලා හඳුන්නන්නේ. අපලුේ අන්වායාම තරංග. බලන්න ආදර්ශනය කරලා තියෙනවා සරසුල වාතයේ කම්පනය කරනකොට වාත අංශුවල සිදුවන කම්පන තමයි මේ පෙන්නන්නේ. ඒ වගේම ඒ සරසුලට ඉහල පින්තුරේ පේනවා ඔොබට මතක ඇති පිවිද්‍යාගාරයේ දකින්න ලැබෙනවාම ස්ලිංකය කියන උපකාරණයක් එවනත කම්බි වගේ සර්පිල කම්බිදාංගරයා මෙවැනි උපකාරණයෙකුත් අපිට පුළුවන් මේ අන්වායාම තරංග ආදර්ශනය කරලා පෙන්න්න උබාර මුල්ම තිරේදුට පින්තූරෙත් තිබුණා මේ අන්වායම තරංග ඇතිවනාකාරය ස්ලිංකයක් කම්පනය කරනකොට. ඉති අප අපි දරුවට පොඩක් කියීමම නම්කරල ති න සම්පීර්න විරලෙනත්. ඔහ! දයිතුකොට මෙතනදි බලන්නසා වාතාංශු කම්පනය වෙනකොට එක් අවස්ථාවකද වාතාංශුවල එකතුවීමක්ෙනවා. තවත් අවස්ථාවක දවල් ලිහිල් වෙනවා. දැම් බිනි මේවාගේ මේ තෙරපෙන අවස්ථාව පෙන්න්න අර ස්ලිංකයේ පැහැදිලිවේක පේනවා ඒ සරසුලේ ගමන් කරන අවස්ථාවත් ඔබට පේනව ඇතික තද බෑයි. අර අංශුව එකට එකතුවීමක් තමයි අප සම්පීඩනයක් කියලා හඳුන්නන්නේ. අංශුව ඇත්වීමක් හඳුන්නනො විරණයක් කිය එහෙම නම්. දැ මේ අන්වායාම තරංගයකදී තියෙන විශේෂය තමයි තරංගය ගමන් කරන දිසාවටම, මා්‍යයේ අංශුත් චලනය වෙන. ඉතින් එහෙමන අන්වායාම තරංගයකදී සම්පීඩන සහ විරලන ඇති කරමින් තරංගය ගමන් කන්නා දිසාවටම ඒ අංශුත්කම්පනය වෙනවා එහෙමයි මතක තියාගන්න වලු මොකදම අන්වායාම තරංගයක් කියන්න කියලා. ඊළඟට අපි බලන්මු තේරයක් තරංගයක් ගැන. බලන්න තීර්රයක් තරංගයක් ඇතිවෙන අවස්ථාවක් දැන් අර සකිව්ව වගේ ජලී ඇතිවෙනවා මේ වගේ තීරයක් තරංග. ඒ වගේ මඔබට තීරයක් තරංගයක් බලන්න සුදුසු විදිහක් තමයි අපිතමු ලනු පොටක් කියලා ලණුපොටක් එක කෙලවරක් ගැටගහලා අනි කෙලවරෙන් අතින් අල්ලගෙන. ඉහල පහළ චලනය කරෝත්. ඔබට මේ රූපයේ දකින විදිහේ තරංග පෙලක් දකින්න ලැබෙනවානේ. ඉතින් මෙතනදී හර ලනුව ගස්සනකොට එක පැත්තකින් ඉහල පහල. ඒ ලනුවදිගේ මේ වගේ රැලිති ස්වභාවයක් එහාට මෙහාට යන බව දකින්න පුළුවන්. මෙත්ත නැද අපිට හඳුනගන්න පුළුවන් ඒ රැලිති ශීර්ෂ සහ නිම්න විදිහට ඉතිං තීරයක් තරංගයක් අන්වායාම තරගයකින් එතකොට වෙනස් වෙන්නේ ඔබට මතකයි අන්වායාම තරංගයකදී මාධ්‍ය අංශු ශලනය වන දිසාවටම තමයි තරංගය ගමන් කරන්නේ. තීරයක් තරංගයකදී මාධ්‍ය අංශු චලනය විද දිසාාවට ලම්භගදිසාාවකට තමයි තරංගය ගමන් කරන්න. ඉතින් ඒවගේම තීරයක් තරංගයි අන්නයම තරංගයි දෙකම අයිතිවෙන්නේ යාන්ත්‍රික තරංග වලට වසින්ම එතකට තීරයක් තරග තවත්ත අපට හොඳ ආදර්ශනය කරන පුළුවන් අපික ව රැලිතිට ඇංකික පාාවෙන යමට පුළුවනි තයන වවර බේසසිම පාවින යමක්තේලා අප අරගේීම තරංගැති කරමු. පේවානද රෙලිකාරියට වරට යනෝවගේ. ඇත්තටම යනවදතෙදී යනි නෑ මොකද සිද් වෙන්නේ හස රේීම මිස්කවෝ වගේ අංචෝ ලම්භකව තරංගය ගමන් කරන දිශාවට ලම්භකව ඉහලට සහ පහල්ලටයි චලනයක් සිද්ධ වෙනි. එහෙන අර පාවින කඩා ඔරුවක් නැත්තම් පාාවෙන රජිෆෝම් කෑල්ලත් තිබොත් මේ වස්තුව උඩටත් පහලටත් පැදදමින් එකතැරම නවතිර තියෙනවා නමුත් ගමකරන්න බවක් නම් පෙනක් නෑ. ඕ ඒ අවස්ථාව මෙතැනති පෙන්න්න පුළුවන් අපිට අරමේ තියන්නේ ඔබ තිරේ දකින්න මේ අපි විද්‍යාගාරය භාවිතා කරනය ස්ලිංකයින් උපකරණය ස්ලිංකයකින් අපිට ආදර්ශනය කල්ල පෙන්න්න පුළුවන් අන්නෑම තරංගයි තීරයක් තරංගයි ැ මේ පෙන්නල තියෙන පින්තරේ පේනවා මේ සිංකයක් මගින් මේ පළවිනීත තියන මේ අන්වායාම තරංග ආදර්ශනහෙමනං අර සර්පිල දංඟරේහියේ පෙන්නන්නේ එකතු වෙච්ච තෑන් ඒන සම්පීඩන ඇත්වෙච්චතෑන් ඒ විරලන විදිහයට අපිට නම් කරන්න පුළුව එලට මේ බලන්න ද මෙතනද අපි ස්ලිංකය එක කෙලෙවර මේ වගේ ලණුපොටක් ම කිව් එක තනක ගට හල අනික් කෙවර හල පහළ චලනය කරන්න කෙළෙදේ ස්ලිංකය අපිට පුළුව ඒ අවස්ථාව කරන්න. මේ ලානු මේ ස්ලිංකයේ ඉහළ පහල මේ විදිර චලනය කරනවා. එත්තකොට අපිට දක්කින්න ලැබෙනවා මෙන්න මේ වගේ තරංග පෙලක් ඒ ලංකදගේ නවාහෙමනං තීර්යක් තරංග මෙන්න මේ වගේ අපිට ආදර්ශනය කරන්න පුළුවන්මී පින්තූරේ වගේ මීහල තියන පින්තරේ වගේ අපිට පුළුවන් අන්වායාම තරංග එස් ලිංකය මගින් ආදර්ශනය කරන්න තුට මෙතනද අපිට පෙන්න්නන්න ඕන තරංගයේ දිසාවයි මාධ්‍ය අංශුකම්පනය වන එකම දිසාාවකට තියන්නේ මේ සම්පීඩන මේ විරලන වගේ ලකුණ කරන්න පුළුවන්. හොඳයි එකගව රපාමය බලමු. තරංග බලන්නකෝ තරන්ගේ ප්‍රචාරණය වන දිශාව හා ශක්්ති සම්ප්‍රේෂණ දිශාව පෙන්නල තියෙනවා එකම ශක් නමුත් අංශු චලිතය අර රැලි ටැන්කකත් සිද්ධ වින්නේ ටිකව ඉහලටත් පහලටත් රිජකෝනිකව මෙන්න මේ අ ඉහලට පහළටත් චල් නෙවෙමින් අනර තීරයක් තරංග ඇති කරන. එතකට අපි තටිකත්ව මේ විද්‍යාත්මක පත්ක දැ න මේ තරංග ගැන බලනකු මේ රංගයක අප මෙනව ඉදිී නම් කරන්න පුළුවන්. අපි තේරයක් තරංගයක් අපිට මේ වගේ දැ සටහනක් අපට අඳන්න පුළුවන්. මේ තේරයක් තරගේක දැන් ඔබ ස්සල පින්තූරේ දැක් මේ ඉහලට නෙරලා තියෙනකොටස් අපි හඳුන්නනවා ශීර්ෂ කියලා. මේ පහත මට්ට මේ ඒවා අපි හඳන්නනවා නිම්ලක කියලා. ඉතින් එතකොට මෙවැනි තරංගයක පෙන්න ශීර්ෂ දෙකක් අතර තියෙන දුර. එහෙමත් නැත්තම් මේ නිමන දෙකක් අතර තියෙන දුර. හඳුන්නනවා තරංග ආයාමය කියලා. තරංග ආයාමය පෙන්න්නන් අපි යොදධ නකුර තමයි මේ ග්‍රී කකුරක් අපි සංකේතයක් ඉදිට යොදා ගන්නා ලැම්ඩා. එතකොට තරංගයක ශීර්ෂ දෙකක් අතර හෝ. නිම්න දෙකක් අතර දුර හඳුන්නවන දැ තීරයක් තරංගක ශීර්ෂ දෙකක් අතර හෝ නිම්න දෙකක් අතර දුර හඳන්නනවා තරග ආයාමය කියලා. ඊළඟට බලන්න මෙ තරංගයක උපරිම විස්ථාපනයක් දක්වන ප්‍රදේශයේ තමයි මේ පෙන්නලා තියනෙ මේ හිතලේ. දැ මේ තන දිගත්තුත් එෙන් එන්න මේ උපරිම විස්ථාපනය. මේ උපරිම විස්ථාපනය අපි හඳුන්නනවා විස්ථාරය කියලා. එත එකත් දුරා. තරංගා ආයාමේ කියන්නෙත් දුරක්නේ එහෙම නං මනින්න යොදාගන්න ඒ එකය තමයි මීට. තකට තරංග ආයාමේ මැනගන්නවා. මීටවල විස්ථාරය කියන්නත් දුරක් නිසා එත් අපිට මැනගන්න පුළන් මීට වලින් තැන් ඔබ දන්නවා ඇතකොට තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලාගේ විස්ථාරයඇ වගේම ශීර්ෂ නිමන කියන මොනාද කියන එක ඔබ අදුරනවා. ඒක ම අපිසීමම ස්කිවොත්හෙම කියත්තලයක් වගේ දෙයක් අපට පුළුවන් පැත්තකට ඇද අහැරියෝත් ඔනගේ විස්ාරය කියය නැර මැද නිශ්චලවත විච්ච ැන උපරිම අපි විස්ථාපනය ගත්ත ටිට අපි කිය නොහෙනක් විස්ථාරය. ඒ වගේම තරංග ආයාමය කියන්නේ එයාඒ වක්්‍රයක් සම්පූර්ණ කරගන්නකොට. එතකොට එක සර්කල් එක. ක්‍රව්මකට අපි ඒක මයි ලැම්්ඩවලින් හැඳින්ේ. එතකොට අපි ගවර උපරාමිබලමු මේ ඒක පිළිබඳා අපි කතා කරනවා. සංක්‍යාතිය මනිින ඒකකය අපි කතාකරොත් තත්වරයකට සැලෙන වක්්‍රගානකට මනිනවා හ් වලින්. එතිම මේ හට්ස් කියන වචනය බට හොඳට හරපුරුදුයි H Her. එතකොට මේරේඩිය එකක් කරගත් රේඩිය එකේ මීට බෑන්ඩ අපි බැලියෝත් හහ ඔයක හර්ට්ස් වෙලින්ම් පෙන්න්නනවා එෙනම්ම මේ විධ තරග කලාපත්ති නවා. එකකොට මිනිස් කනකට හන ප්‍රමාණි හර්ට්ස් තියනවා. ඒවගේ තම විද්‍යාරය ය සරසුල් ගත්තත් ඒගත් සටහන් කල තියෙනවා මේ හර්ට්ස් ප්‍රමාණ කොතෙක්ද කියලා. ඒකට බලනගු මේ තරංගආය යාමය ස්ලි මිස්කියාව ඕ අ කලින් අපි පින්තූරේ දැක්කා ත තරංගයක ශීර්ෂ අනි්‍යාත ශීර්ෂ දෙකක් ය අනික් ළඟතියන ශීර්ෂ දෙක් එමත් ඇත්තන් නිමණ දෙකක් අතර දුරතම අපි තරංගයාමය කියලා ඳුන්නන්නේ. ඒත් තීරයක් තරංගයක. ඉතින් ඒ වගේම තමයි අන්වායාම තරංගයක් ගත්තහම අනු්‍යාත සම්පීඩන දෙකක් අතර හෝ අනි්‍යාත බිරණන දෙක් අතර දුලත් හඳුන්නනවා තරංග ආයාමය කියලා. ඇඇත්තකොට. දුරක් නිසා අපි මනින් සම්මතේකකේ තමයි මීට ඔබයි වගේම දන්නවා. උපරිම විස්ථාපනය තමයි විස්ථාරය කියන්නේඒත් මනින යොදා ගන්නවා. මීට කියන එකකේ. තොට ංඛ්‍යාතය කියලා කියන්න එහෙම නම් තත්පරයට ඇති කරන කම්පන ගණන. කොට මනින එකකේ තමයි හ ඉති ඔබ ඒ සංකේතයක් විදි විදිටිපත් කරනොකට අපි ලියන ක්‍රමය දෙනගන්න. ඉතවස බලු රංගයක වේගය. අපිට පුළුවන් තරංගයක වේගේයේ නිරූපණය කරන්න මිනිමි ගනිතමය සම්බන්ධතාවකින්. ප්‍රවේගය විලෝසිටි ඒන වී සමන්නයි F ලඩ. F කියනි සංක්‍යාතය ලැම්ඩ කියැන තරංගයා යමේ. ඒනම් තරංගකවේගය වෙන්නේ සංක්‍යාතය, තරංග අයාමින් ගුණ කරාම මෙන මේ කියන ප්‍රකාශනය අපට එනම් පුළුවන්. එනම් ඔබ පොතක මේ වගේ සටහන් කරගන්න වීසාමාන්නයි එ ලැම්ඩ. තරගක වේගය අපි වේ ප්‍රවේග දෙකම යොදන්න පුළුවනි එනම් ප්‍රවේගය කියන්නේ එ් ලන්ඩ. ඉති අපි ඒ යටති පුංචි ගනිත ගැටලුවකට ොමුමකුදේ. උදැම බලන්න සංකඛ්‍යාතය පන්සිය හැටයි හර්ස් වෙච සර සුලක තරංගායාමය බින්දුවයි දස්සම හයයි මීටර් නම් වාතයේ දුවනි ප්‍රවේගය නැත්තම් බේගය කොපමනද. මෙන්න මෙහෙම දුන්නහම අපි බලන්න ඕන ගානයේ මෙතන තියෙනව සංඛ්‍යාතය දීලා තියෙනවා. ඒවගේම තරංග ආයා මේ දන ඉතින් අපි සංඛ්‍යාතයයි තරංගායාමය ඉදන්නවනම් තරංගයක ප්‍රවේගය හොයන්න තියෙන සම්බන්ධි තමයි ප්‍රකාශනය තමයි වී සමානයි එලම්ඩ. එහෙම නම් මෙතනති කරන්න තියෙන්නේ මේ වට ආදේශකරනය එකයි මේ දීලතිනි ලක්කං එෙම නම් එ් කියලා කියන්නේ සංඛ්‍යාතය සංක්‍යතයේ දී න හර්ට්ස්වලින් එතකොට පන්සි ැට අපි සම්මතයක විදිහට අර්ගන්න ඒවගේ මෙතන දිලතරංගායාමය මීටවලින් දී ලතිනවා ඔබට එක සෙන්ටිමීටර් වලින් දී ලතිබුණු නම් තරංගායාමය අපට කෙලින්ම මෙහි ආදේශ කරන්න බෑ එතකොට සිමීර් මීට කරගන්න ඕන මෙතනති ගැටලුවක් නෑ තරංගායාමදීලා තියෙන්නේ මීටර්වලින් හෙමන මීටර්ද සමහය ඉතින් ගුණ කරහම ලැබෙනවා තුන්සිය තිස්හය වී කියල කියන්න හෙමනං ඒත් වාතේ දවනි ප්‍රවේගය තත්පරයට මීට තුන්සිය තිසයතොට වේගේ මැනගන්න අපි දන්නවා ම් ප්‍රවේගය මැනගන්න ඒ එකගේ තත්පරයට මීට එහමනම් එන්න මේ වගේ. ඒ සම්බන්ධයට යොදලා ආදේශ කරලා මේ වගේ ගැටදුවක් විසඳ ගන්න පහස්සොයි. එතකට අපි ඒම මතකතියා ගමු ප්‍රවේග මනිින්න්නේ තත්පරට මීතර සංඛ්‍යාතයේ හර්ඩ්ස් වෙලින් එතකොට ලැම්ඩනත්තන් තරංගායාමේ මීටර් අරස්වීම මිස්කිවෝගේ ඒක පරිවර්තනය අවනමයි. ඉතින් අපි දන්නව තවත් මේ ඒ සංසිද්ධයක් තමයි මේ දෝම්කාර ඇතිවින්න හැටි. . E <laughs> දෝකාරය කිව හම අපි දන්න අපට දෝංකාරරි සමහරවෙලාට කරදර්වෙන අවස්ථාත්තියි න. ලොකූ ශාලාවක අපි යමක් කතා කරන්නට නැවත නැවතේ ශබ්දට ඇහෙනවනම් අපි නො මෙනිමි දෝකාරයක් ඇතියනවා. ඉතින් දෝංකාරය නිසාට පැහැදිලිව වචන ඇහෙන්ෙත් නැතුව යනවා. එතකොට අපි දකිනො මේ දෝංකාර නතිකරගන්න විශාල ශාලාවල යම් යම් උපක්්‍රම හදලතියනවා. එකක් තමයි විශාල තිර රෙදි ඇදලතියෙනක තබීමට ගොමුතුර නැත්නම් මේ ගන්නකම කාපට් වගේ වයෝදනික අර සුමට පෘෂ්ට්‍රභව නැති කරන බිත්ති හොඳට මැදල උපදාලති නොනක් අන්න ශබ්ද පරර්තනය වෙලා දෝකාර ඉස ලි බලු මේ දෝංකාරයක් කියයන්නේ මුකක්ද කියලා සාමානින් අපේ කනට ශබ්දයකින් තවත් ශබ්දයක් දැන් අපි යමක් කතා කරම තත්පරින් දහයෙන් එකක් අපේ කනතුල මේක රැදි තියෙන. ස්නායුවල මේ ආවක ආරම්භයෙන වනි ඉතින් එහින්ද සක්ක්‍රියය වෙනවා තත්පරින් දහයිනික අපි ඒ කියන ශබ්දේම නැවත අපට එනවල අත්පර දහහිකට පසුව කණට ඒ ශබ්දපට දෝංකාරයක් විදිරකන්ට හැන පටන්ගන්න. ඉතින් එහෙමනම් නිමි නැවත පැමිණීම අපට වලක්කො ගන්න පුළුවන්නම් මුල් ශබ්දේ විතරයි නැවත පසු ශබ්දයක් එන්නේ නෑ. එනම් දෝංකාරයකින් සසිද්ධ ඇවන්න. ඉති මිනිමි දෝංකාර නතර කරගන්න අපිකිව්වෙ සුමට පුෘෂ්ටතිය නොන ඒවායේ අල්ලෝක තරංග වගේම පරාවර්තනයකර ද නාලෝක පාවර්තයන සුම පුෘ්ටයක. එ බ්ද රන්ගත් පාවර්තනය නොම සුමට තලයක ලැබුට පස්සේ ඉති එහමනම ස්ුමට බ නැතිකලලා රලුකරෝතින් මොකදවෙන්නේ එනම් අ පරාවර්තන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. හනම්ට පුළුවන් බික්ත්තිවලට රලු කරන්න නැත් ශබ්ද තරන්ග උරාගන්නා විදිහට තිරේදි නැත්තං රජි ෆෝම් එමනත්තන් ලෑලි එමනන් පැලි වගේ දේවල් එල්ලන්න. එතකට වෙන්නේ ශබ්ධ රංග පරාවර්තනය නොවේ ඒවා විසින් උරාගනය ශක්තිය අවශෝෂනය කරගන්න. ඒ මේ වගේ අපි දන්නවාම දෝංකාර නැතිකරගන්න අපි නරෘත්්‍යය ශාලලා ඒගේ දැබලනක පන්ති කාමරග නැතන් ගෙදරකතින බඩුමුට ටියිංක කතා කරන්න බල නැවතනවත හෙනවනි. හැබැයි බඩුමුටු ආවට පස්සේ අපවුනෑ ඇයි මොකක්දමිසිද්ධ වෙන්නේ. ඒගේ වස්තුූන් මත වැදිල පරාවර්තනය වෙනකොට අර තත්පරරිද හයිනෙක්කට පසුව ලැබෙන කියන තරංග නොලබෙන නිසා. දෝම්කාරයෙන් සංසිද්ධී ඇති වෙන්න ඇති ඔබලට තරේ පෙවුණා අපූරු සත්වයක් එයා අපි දන්න මේ දෝන්කාරෙන් වැඩගන්න සතේක් කවදමි වබුලා එයා රාත්‍රිකා ලද පියාසර කරනකොට එයාට තියනව වෙනමම ශබ්ද තරග නිකුත් කරලා යට පුළුවන් ඉදිරීතයන වස්තුවක් හඳුනාගන්න ශ්‍රමමි කතා කර යගෙන ඔහු වව්ලවාගේ සතතිෙකුට පුළුවන්ද සාමාන්‍යයෙන් අපි මිනිස් කනක් කරගත්තහම අපට කනකට ඇහෙන ශබ්ද තරංගවල පරාසයක් තියනෙන. සබ්ද තරංග පරාස තමයි හර්ටස් විස්්හයි විසිදාහයි අතර. ඊට වඩා හම නැත්තං එකන. මිනිස් කන්නකට ඇහෙන පරාසයට වඩා වැඩි. ශක්ති තියනයි දුවනි තරංග අපි හල් දුන්නලො අති දුවනි තරංග කියලා. තැන් ඒවා ශ්‍රවණය කිරීමේ හැකියාවක් මිනිස් කණකට නැහැ. ඒ වනත් ඇැම්මි වවුල වගේ සතෙකුට පුළුවන් ඒගේ අති දුවනි තරග නිකුත් කරන්න පුුවන් ඒගේ ඒවා අශ්‍රමණය කරන්නත් පුළුවන් මෙන්න මේ නිසා වගේ සත්තුන්ට පුළුවන් රාත්‍රිකාලයේදී බාදකවල් හැප් පෙන්න්නේ නැතුව වගේ තමන්ටවශ්‍යි ගොදුරු හොයා ගන්න වගේ දේවල්වලට ඒ අති දුවනි තරංග. ප්‍රයෝජනයට අරගන්න. ඒවගේම අප දන්න ඔදෙන් වායිගෝයේ දී දුවනක ප්‍රේගයක් තියනවා. සමනිින් වායිගෝලයේ දී අපි කියනව මේ කාමරුෂ්ණත්වය දිනන් දනි ප්‍රේගය තත්වරට මීතර තුන්සේ තිහයක් වගේ අඩුුවගයක් කරගන්න. එනම් අපි අර් දෝංකර සංසිද්ිය කතාකරොත් තත්පරින් දායනක් කාලයේ තුළ? ත්ර ිට තුන් සිතිහන එන ත්වරින් දහයම එකවගේ අඩුකාලයක මීටර් තිස්තුනක් වගේ දුරක් යන. එ දෝකාරයක් ඇතිවෙන්න ශබ්ද තරන්ගයාත් දුවනි ප්‍රභවය නිකුත් කල තැන ඉඳලා ගෙහිල්ල පර වැදිලා බාධකයක නැවත කන වෙතට එනකොට ගමම් මග සම්පූර්ණ කරන්න වන මීට තිස්තුුණක්. එ අවම දුර දෝකාරයක් ඇතිකරගන්න අපි සිටිය උත්තේ කොයි වගේ දුරකින්ද. රෝ් එ තිස්තුනක් කියන්නේ කොහොමද ශබ්දය ඇතිරන තැන ඉදල්ලා බාධකය තර ගහිත්න්? බාදක ලා අපේ කනවෙතට ීට තිස්තුනක් සම්ූර්ණ කරනවා. එනම් එක ගමනක දිගවෙන් නොන මීටර් තිස්තුනින් භාගයක් කියන්නේ දලවසය දසේ දසම් පහනි මීර් දාහතක් වගේ දුරක් එනම් දෝංකාරයක් ඇති කරන්න බාධකයක ඉඳලා හඬ නිකුත් කරනට පුද්ගලයා සහ බාධකය අතර අවම දුරමීටර් දාහතක්වත් තියෙන්නොන එතකොටයි මුල් ශබ්දය පස්සෙත්ත්පර එකට පස්සෙ නැවතෙන්ම ශබ්දය අපේ කනවිතර ලැවිලා. මිනම මේ ෝන්කාරය කියනක ඇතිකරවල දෙන්නේ. ඕ එතන දෙ අර මීට දාහතක් දුවනි ප්‍රභවේඉදල්ලා. බාධකේ දුර මීට දාහතක් අවන් වශයෙන් වන්න ඕන දෝකාරය ඇතිවෙන්න මොකද එක් ශබ් දෙයක් ඇහිලා තත් පර දහනෙක්ට පස්සේ ෙවි ශබ්ද හුණු පැහදිල ශබ් දෙක් ටේ අන්ඳරගන්න පුළුවන් ඉතින් දැන් මීට දාහතට වල අඩුදුරකින් තිබනොත් බාධකය ඒ අපි කතා කරනහන්ට බාදකයේ වැදිලා නැවත කනට එනකොට. අර තත්වර දහැ එෙක්කට වට අඩු කාලයක තව දෙවිනි ශබ්දයකුත් දෙෙන්නේ එතකොට අපි කියනවා තනද අර පලවිිනි ශබ්දය තව ික් කඋතුරට අපිට ඇහෙමින් පවතිනවා. ඒ අවස්ථාව අපි හඳුන්නවා ප්‍රතිනාදය කියලා. එත එතුොට එ දෝකාරය ප්‍රතිනාදය පුංචි වෙනක් දකින තිෙන දෝම්කාරී කියන්න එතකට පැහැ පල්ලමුකර සබ්දය සුළවෙලාවකට පසේ පැහැදිලිව නැවත ඇසෙන එකයි. අපි ඒගවර උපරාමෝටයම් බලන තරංග ආකාර. ඉතින් මේවා කැටිකරගත්ත සටහනක්, ඉතින් තරංග ආකාරපට ගන්න පුළුවනි, යන්ත්‍රික තරංග විදදුත් චුම්බක තරංග. එතකොම විදදුච්චුම්ක තරංග වල කොටසක් අපට නොදනෙන කොටස්. හැබැමි විදදුච්චුම්ක තරගලම කොටසක් තින අපිනොම විදෘශ්‍යයාආලෝක අපි පසුවේගැෙන කතා කරම රූප සටහන් සමග. එහම යාාන්ත්‍රක රග බලන්න තරංගහෙන කොටස් දෙක්කට බෙදෙනවා යයාන්ත්‍රක තරගයි විදදුුච්චුම්භක තරංගයි. එතකොටම යාන්ත්‍රික තරංග කියන්නේ ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය තරංග. අපි දැක්කනනි ජල තරංගර අන්වායාම තීරයක් තරංගන ඒවා සඳහා මාධ්‍යයක් අවශ්‍යයි. තක විදු්චුම්බ තරංග සඳහහා අපින මාධ්‍යයක් අවශ්‍යනය එතකට විද්‍යුත්්චුඹග තරංග ගමන් කරන්න පොළුවන් මාධ්‍යයක් නැතුව. එමන ඇත සූරියයාල් ලෝකය සූරයාගෙන්දල මෙ හාට එන සූරියයාල් ලෝකේ අපිදන් නොහෙමන එන්නේ මාධ්‍යයක් ඇතුවද නැතුවද. මාධ්‍යයක් නැතුවනේ එඒමන වාධ්‍යයක් නැතුව ගමන් කන හිදක් මේවැටක න විද්‍යුච්චුම්බග තරංග විදිහටයි එහෙනම් එනෙමේ ලෝක ශක්ති අපි විතර ගලායෙන්නේෙ. ඒ වගේම තමයි. අපි දකින ඇත තියෙන ග්‍රහලෝකල් අපි දර්ශනයෙන් අපට ඇහැට පෙන්නේ මේ තයන මේ විදු්‍යච්චුම්ක තරංගවලී යම් කොටසක් අපට ඇසට පෙනෙන කොටස තියෙනවා එහින් අපික රූපරහමුවක් වගේ දකිනවා. ඉතිං විවිධ තියෙනවා දුරේක්ෂවර්ග ඉතිං වි්‍ය්චුම්බක තරංග වරණාවලි යොදාගෙන ඇ ඇති වස්තුූන්ගේ පැහැදිලි රූපගන්න පුළුවන් පින්තූර ඒ වගේම රේඩාර් කියන කියරන්න අපි අහල තියන ගොඩක් ඒ ගැන පිදරූ දන්නවා හොඳයි අප ඉගවරයමු මේ යාන්ත්‍රික තරංග අපි ශවීම මිස්කතාරයබ. අප යාන්ට්‍රික තරංග දැන් අපි දන්න විදිහට දන් තරග ඉතිවෙන්නේ යාන්ටික තරංග වලට මොකද. යාට්‍රික තරංග කියල කියන්නදකොට යාංශකම්පනයවීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංග. ඉතින් ඒවගේ මගු භූකම්පන තරග ඒවගේම ජල තරංග මේ සියල්ලක්ම අපිට යාන්ට්‍රික තරංග විදිහයට සැලකන්න පුළුවන්. ග බදක්කයි වගේ ජල තරගයක් කිය මොකක්ද දුවනි තරංග අපට ගන්න පුළුවන් අන්වායම් තීරයක් විදිහට එකොට වාතය තුළ අපි යම් සබ්දයක් කහන්නේ අන්වායාම තරංගා කාරයට ඒවගේම බූකම්පන තරග නිසා ඇති වන්න පුළුවන් භයනක පපති පල විදිහට තමයිමේ සුනමීමම අපිදකින්නේ එතකොට මේද රගෙන් පි ආ පොඩක් මතක්කරොත් ම තකොට ද තරග ඇතිවන අපි දන්නවද ිනිස් කටහඩ කොහොද ඇතිවෙන්නේ ලිබලු මනිස්ටහන්ඩ ඇතිවන්නේ මේ ස්රාලේය න ර තන්ත. මේවා කම්පනයවීමෙන් තමයි මෙන්න මේ මොනොද කටහන්් නිෂ්පාදන වෙන්නේතකොට අපිදන්නවා මේ මිනිස් කටහන්ඩ ඒවගේම සතුන්ගේ හන්ඩ මේ ඔක්කම අපිකෙන අන්වා යම තරන්හෙන මාධ්‍යයක් ඇතුව එන තරග අරාපික වයිගෝලයේ හර නැත් අන් ජලය තුළි කම්ියක් තුළි එතිේ ඔබට මතක්කය නෙති මේ වෙනකොට සරල ටෙලිෆෝර්නික. අපි අ නූලක්කරගෙන පහල පන්තිවල කරන්නේ නද යෝග් කෝප්කට අතර නූලක් අදට ඇදල ගැතග හලා අපි කතා කරන. ඉති නිකං කතා කරනොට වයිගෝලයේ දිගේ යන තරංගවලට වඩා. හොඳ අපවූරුවට. ට හෙනවා ලඟ ඉඳදල කොදුරනෝ වගේ යහනවා මොකදර නූ ලක්්දිගේ යනකොට මේ තරන් ඉතා හොඳින් ගම ගන්න. හැම නූල වෙනුවටපිලයි කලලා කම්ප්‍යපා විච්චිකරත්තෙම ඒතත් අඩා හොඳින් හන. එඒවා අපට කියන්න පුළුවන් මාධ්‍ය අනුව වෙනස් වෙන වායිගෝලයේ දිතුන් සියඇතිහයි. හනම් ගණ මාධ්‍යයක් වෙන්න වෙන්න ගහනතර මාධ්‍යයක් වෙන්න වෙන්න අංසුත් අදදිින් ඇහෙල තියෙන මාධ්‍යියක දුවනි ප්‍රවේගේ එන්න එන්න වැඩි වෙන. ඇති ඒකටමින් අපි කතා කරන්නේ ඇතින් කෝච්චයක හඩ නෑසුනාට ඒල් පල්ලට න යග ලු. කනතියන්ගේට ොම්මකක්දෙන. ඇතන කෝච්චියක හඩ හැනෝල්ලු රේල් පිල්ලෙන් කොරකර කියන සද්‍යයක්ක් හැබේ මන කරලා නෑ. කරලා බලන් ඉතින් මේ කෝච්චි පිල්ලකට කනතියලා බලන්නේ වී අනතුරේ හැ හිතල බල කරන්න ට හොඳයි කම්ිියකින් හදාගන්න සරල්ල ටෙලිෆෝර්ණ එකක නේද කම්මිය්ික් ඇත ඇදල අරගෙන අරගේ යෝගත් කෝප්ප දෙයක්ක් සම්බන්ධ කල තවත්කතමේ වතුරේ අස්සේ ඉදල සද්‍යයක්ක කනක කන සාමනයක් දැක මල්න්නේ. ංිත්ද්‍යයක් කරත් කනට මහා විශලාල සබ්්‍යයක් ව ගැ නොනේ ඒ මාධ්‍ය තුලින් එන හිදා. තම එකක් බලන්නකට දෙෙසෙක් දෙසක හිසතියන්ඉන්න. අපි කනපැත්ත දෙෙක උඩ කවර ළමින් දෙසකට හිමින් ගහන පර අපට මොකක්ද දැනෙන්නේ. ව අපි උඩ විසේවනේ දැයි මහා විශාල සබ්්‍යයක්ක් ගේැහැ නොක් හිද මේ මේ මාධ්‍ය තුළ අන්න දුවනි ප්‍රවේගය ඉතා වැඩි. එතකොට වායිගෝලයේ තමයි අඩුම. ඒ තිද ට කියන්න පුලුවන් යි ගලි දැම්බලනකොේ දහවල් වනකට සබ්ද නෑහෙක දේට හොඳදවට සද හන රාත්‍රී හොඳයි හැයි පරිසරේ හට වත්තට කියන්න පුළුවක්. ඒකම තමයිම වයි ගොලිවායු අංශුන් බලන්නක දහවල් වෙනකොට සූර යාල්ලෝකය තාපය හමුවේ මේ සංහ දරව ය වංශපිදන්න ඇට යනවන එතකට දොනි සම්ප්‍රේෂණනි සඳහා. හොද ද වෙන යංචු ඇතරගේලා මෙත ක්තිහාන වැඩ ඇතර යන්න බයි. හැ හිතන්නක උදේකට රෑකට මොකද වෙලා සිල් වෙනකොට වායවංසු ලංඟවලග තදින් ඇහෙරලයින්න. එ දනි තරංගර් මාධ්‍යයක් වගේ වෙන වායවංචු මාධ්‍යයක් ඇතේද. මේ ගන මාධ්‍යයක් වගේ. එම් අන්න තරග හොඳන් සම්ප්‍රේෂණය කරුණ. එනම් මාධ්‍යිය හොඳ තදිින්ම බලපාන්නවා දුවනි තරංග සම්ප්‍රේෂණය සඳහා. බලුම ඉව රප සටහන ්‍යන්ත්‍රික තරංග ගැන කතා කර මෙතන්ද දුවනි තරංග එකොට බූකම්පන තරග බූකම්පන තරංග කිව්වාහම අපි දන්නවා දැන් බූකම්පන තරංග ඇතිවෙන්නේ දැන් ඔබ මේලකට සුනනාම ගැනහෙම හොඳර හලපුරදු වචනයන්න්නේ එතකට භූකම්පන තරංග ඇතිවනේ පොවි සිදදුුවෙන උස්පහත් වෙන එහෙම නැත්තන් අපි දන්නවා බූ ගර්භය තුළට යනකොට මේලාවතියන මේ ලාව එක තැන තියෙන දේවල් නෙවී ශක්ති අධි පීඩනය අධි තාපයක් ඇතින පිඩනි වැඩියනු කොට එතින් මේ ලාව කැලඹෙන මොන අද ලබන සහිත පාශාන ඉති කැලි කැලි තියෙ වගේ තරග පොලෝ මොතුපිත්තට කාණදන හම අපි බූකම්පනයක් කියලා. ඒවගේ තමයි අපි දන්න පොලොවේ තැටි ආකාරයතය නො ුගොල විද්‍යශය කන දර අප හොඳින් මේ ගැෙන න්නවා ම බූ තැට උස්පහත්වීම මේත් ඇ බම්පන තරංග ඇතිකරනවා. එති මේ බූකම්පන තරග තහම අපි දන්නවා පුෂ්ටය තරංග කියෙල හැදවා ඉති ප්‍රාථමක රග දීතීක තරංග කියල ප රුප්‍රාම ඒේවත්ත ප බලමුම කතා කරලා. ඇ මේ වගේ විද්ධ තරංග වර්ගතයන තින් මේ බූකම්පන තරංග අපි පාවිච්ච කරනේ පොව අද්‍යනක කරන්නත් එන සුලු පිපිරීමක් කරල ඒ තුළින් එන තරංග විශලේෂණය කරලා පොලෝපිළිබද ස්කෑන් එක කරගන්න පුළුවන් ඉතින් අරස් ලාවල හැසිරම් පිළිබ තොර ර ග ල . බූකම්පන මනින ක්‍රමවේද තියනවා අපි බලුම්මි තිරේ දිසෙනවා බූකම්පන තරංග ආකාර දෙකක් ගැන කතා කරලා තියෙනවා එකක් තමයි පෘස්ටීය තරංගය අනිත් තරග වර්ගේ දේහ තරංග. එතකොට මේ පෘස්ටය තරංග තීරයක් තරංගයි ඒවගේම පෘතුයි පුෘ්ටේ ඔසේ මේවා ගමන් කරනවා එකොට මේ පතුති ෘෂ්ි ඔසේ ගමන් කරන එන්න තීරයක් තරංග අපි අප ගවරු ප්‍රාමතිය ම්බලන එකො දේ රගල අපි කියනො මේ පාමික තරංග කියලා. එතකට දේ තරංග පාථමික හා දීක රග කාකර දෙකයි. එතකොට පාමික තරග අපින අන්මායම තරංග ඒවයි ඉතාවේගෙන් ගමන් කරනවා. එතකොටම දීතීක තරංග තීරයක් තරංග කියනවා ඒව තරමක් අඩුවේගෙන් ගමන් කරනවා. එතකොටම ්‍රෘස්ටීය රග ගතතුත්මි තීරයක්ක් තරංග මේ වගේ විශාල හාන ඇති කරන්න පුළුවන් තීරියයක් තරංග මෙනිම ප්‍රෘස්ටීය තරංග හෙන මේ භූමිකම්පාවකද අපට හෙනම් හනිගෙන දෙන්නේ. තීියයක් තරංග පෘතුවී පෘ්තිය ඔස්සේ ගමන් කරගන්නවා. එතකොට තමයි මේ හානිහෙම ඇතිවෙන්නේ. ඊට වස්තිී නම් භූකම්පන මාන. ඇති මේ මගින් පුළුවන් මේ දේශ තරංගවල පැමිණීම පහසුවෙන් හඳුන ගන්න. එතකොට පෘථවී අභ්‍යන්තරේ හැදැරීමට මේවා උපකාර කර ගන්නවා. එතකොට හෙමනං අපට පුළුවන් කෘතිීමව භූකම්පන තරංග ඇතිකරවලා අරාපි කලින්කිව්වෝ වගේ. පොලෝ පිළිබඳ හැදැරින්. එතකොට මේ ඒ වගේමත් මයි ප අපිදන්නඔො මේේ කම්පන තරංගවලින් බව වැඩත් අර්ගන්නවා මොනුවද. අපිදන්නො මේ මත්්‍යේ රෑන් පිබඳ තොරතුරවානාවරණය කරගන්න. ගොඩබිමඉදල ම සාගරය දල සා එතකට සාගරික ගැම්බුර. ඒතින් බලනකොම චන්ද්‍රිකා ආශරය මත්සි රෑන් හොන ක්‍රමවීද තියෙනවනි. එතකොට පුළුවන් දැන් අපිට මොෝ විශල යාත්‍රාතියනව මුහදේ ඒගොල ගවිෂය ක නො මත් සම්පත් ඒත්න්ද ඒගොල කරන්නේකම්පන තරංග නිකුත් කරලා ඒ වගින් ඒගොලු හදාගන්න සිතයක්. ම්පන තරග ඔස්ේ ඒගොල්ල ගන්න කොච්චර දුරකින්ද කොහොමදදින්න මත්සේ ෑන මාල් වගේ විශාලත්වය පව නිර්ණය කරගන්නවා ඉතින් සැමන්වගේ මාලුවේ කොුණන මේ අදාළවිෙන මත්ස සතාගේ තරමට ම ඒගොල්ල සම්පත් නිලාගන්නම අහහින මාළුගෙන්න්න හැන ඒගොල්ලො යන අපේක්ෂාවට සරරිල්ල නිෂ්පාදිනය ගොල්ලෝ එති මේකට මෙනම වගේ තරග යොදාගන්නවා. තවයිකත්තමයි ගැමරු සාගරයකසාගර පතුලට තියෙන ගැඹුර නිර්ණය කරගන්න. ඒගේ තමයි ග්‍රහලෝකතර තියෙන දුර නිර්ණය කරන්න ඒ විතරගුත් මේ වෛද්‍ය විද්‍යාවටත්ද මේ වැවිලති නවා කෙනෙකුගේ සිරුරාභ්‍යන්තරයට එබි බැලීමක් කරන්න. එනම් මේ කම්පන තරංග බලින්පොලුවන් අපි ෙනොස්කෑයින් කරනවා කියල පෙන්තුර රූපරාමමු හදාගන්න පුළුවන්. එතකොට අපි බලමු මේ තරංග ගමන් කරන්න හැබේ මාධ්‍යක අවශයයි කියල අප පරීක්ෂණහෙම කරනවා. ඔකලන මතක ඇති පරිීක්ෂණයක් යේ නො මේ තරංග ගමන්කිරීමට මාධ්‍යක වශ්‍යයි කියන්න. අර බෙල්ජායකක් එෙමනත්තන් ගණටා සරාවක් අරගෙන ඒතු ලපි තියනව විදුලි සීනුවක් එතකට විදුලිසීනුවට විදුලි දුන්නහම විදුලිසීනු බේව නාද වෙනවනේ ඉතින් බලන්න ඔන්න රපරාමි යවඒ පිළිබඳව දන්ට විදුලි සීනුවක් ඇතුලේ තමයි සරාවක් ඇතුළ තමයි විදිලිසීනුව හයි කරලා තියෙන්නේ. ඒ තියනවා සවිකල්ල පොම්පයක් ඒ මගින් පුළුවන්. සරාව තුළ තියෙනවාත ඉවත් කරන්න ඉදි මෙතනදි මේ ක්‍රියාකාරකමින් බලන්නහ දන්නේ ශබ්දය ගමන් කිරීමට නැතො දුවනී ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍යදි කලා පෙන්නන්න ඉළඟට කරන්නේ මෙතන මේ විදුලි සීනුව මේ වීදුරු සරාව තුළ සවිකරලා ඒකට ධාරාව සපය නොකොට අපිට පේනවා එක ස්නාධ වෙන විද්‍යය ගැන හඩත් ඇහෙනවා බෙල්ලක වදින බවත් ඇහැටත් පේවා නිරීක්ෂණයකුත් තියෙනවා ඒවගේම හඬත් ඇහෙනවා. ඊළඟට අර මෙහි තියෙන මේ වැැකුම් පම්ප කියල මෙතන මේ සටහනේ පෙන්නවා. මේ බටේ මගින් සරාව තුල තියන වාතය ක්‍රමයෙන් ඉවත් කරනකොට මේක හඩ ක්‍රමයෙන් ඇහෙනක අඩුව වෙමින් යනවා. හැබැයි අපට නිරීක්ෂණයක් වෙනවා. ඒ විදිරි සීනුව කම්පනය වෙනවා ඉතින් එහෙමනාම් අපට එතනේ හිතන්න තියන්නේ. සීනුව කම්පනය වුණට අපට හඬ ඇහෙන් නැති වෙන්න හේතුව මෙ හිතියෙන වාතීවත් කරන එක. නැවත වාතය ඇතුල් කරනකොට ආයිමත් අර හඩ ක්‍රමයෙන් ඇසීමට පටන් ගන්න ති මෙෙන මේ වගේ ක්‍රියාකාරකමකින් පුළුවන් දුවනය සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍යමයි කියලා පෙන්න්න. ඒවගේම තමයි ජලය තුළ දුවනය ගමන් කරන වේගය ගත්තොත් එෙම පාතය තුළ දුවනය ගන් කරන වේ ගහිට වඩ වැඩිපුර ගමන් කරවා එකකනිසා ශබ්දියව හොඳින් යහයනවා. ඔබට මත්තක ඇති අපි ලක්කමකින් ගත්තොත් එහෙම වාතය තුළ දුවනි ප්‍රවේගේ තත්පරේයට මීට තුන් සියත්තිහක් විදිහට සලකනවා. ජලය තුළ දුවනි ප්‍රවේගය තත්පරයට විහිිට එක්දා සරසිය හැටක් විදිට සලකනවා. ඒ වගේම ලෝහ ද්‍රව්‍යිය කියන්නේ ගන ද්‍රව්‍යයන ගන ද්‍රිය දුවනි ප්‍රවේගේය තත්පරයට මීට හත් පන්දහත් හ දාහත් අතර වගේ වෙනස්සනේ ගැන තා විශා ලගයක් ගන්නවා හැමනා ඉතාමත් හොඳින් දුවනි සම්ප්‍රේෂණය සඳහායේ ගන මාධ්‍ය උදව්වේවා අපි එතකොට මේ ජලතරග ගැන අපි කතා කර එතකොට මේ ජල තරංග ගැන කතාකරොත් එහෙමමකති නොරූපරම්මේ ජල තරංග ජල අංශු අපි වචතිිකායගමු ජල තරංග ජලා අංශු කම්පනී වන දිශාවට ලම්භකව ඇති වන තීරයක් තරංගරාර අපි කලින් අදහසම තමයි ලම්භක ඇතිවෙන තීරක් තරග ඉට සැප් බලු තවරූ ප්‍රාමක් තියන ජල තරංගවල බලන්නු කොමි කැලඹීමක් ඇතිවෙනොට ජල තරග ගමන් කරන විදිහ. තැන් අපි දන්නවා වෙරලට ආසන්න වෙනකොට ජලතරංග වෙරලිය ඇවිල්ල බිඳීයනවනි මුහුද. අපි කොහොමද මේක සිද්ධ වෙනවා අපි පැහැදිලි කරන්නේ. මෙ බලකො ජල තරංගක ගැඹුර අඩුවෙනකොට ඒ තරංගක තියෙන විස්ථාරය, වක්්‍රය තව වැඩිවන්න පටන් ගන්න. අවසාදිම වක්ක්‍රයේ වැඩිවෙලා වැඩිවෙලා ඊලිපසයක් බවට පත්වනාට පස්සේ. තව දුරලත් මේ ජ ගැමර අඩු නිසා ඉදිරියට රැගෙන යන්න බැරුව ජල තරන්ගය පෙන බවට පත් වෙලා විසිරී යන. එතකොට ඒතිවින් ජල තරංගයක. එතකොට ජල කඳ වැඩිපුරතියෙනකොට අ අපි කිව්වේ මාධ්‍ය අන්සල ඉහලට එසන ප්‍රමාණින් විස්ථාරය අඩු විස්ථාරයක්. හැබැයි. ැර අඩ අඩුවන්න විස්ථාරය වැඩි වෙලා වක්්‍රයේ වැඩි වෙලා උපරිම්වක්‍රයාාපු ගමන් හැදින ඊ ලිප්සයක්. මේ ඉලිප්සේ තමයි ඊළඟට ජලකඳක් හදාගන්න බැරුව ඇයි ගැඹුරු අඩුවන පෙන වගේ විසිල්්ල නවා. හැබයි සුනාමි වලදි සිද්ධ වෙන්නේ මේ වගේම ජලතරංගයක් අපි බලමු සුනාමයක් ඇතිවෙන පලේට්ස්වල ඇතිවෙන කැම් බිමනත්න් කම්පන කොයියාකාර කියලා රූපරාමුවත්තිය වුණා අපි දන්න පොවත් තුලති නොත් තැටි දෙකාක් මේ තැටි දෙක. උස්පහත්වීමෙන් තමයි මෙනම සිද්්‍ය සිද්ධ වෙන්නේ අපිසීම මිස්ටක මේ පින්තුරේ ගන්න කියලා බූ තැටි දෙක කම්පනයක් සිදුවන පින්තුරර් රාමුවක් ඇති. එතකොට වන්නම බූතැට උස්පහත්වීමෙන් එක තැටියක් ඉහළටත් අනිත් තැටිය පහලටත් යන් නිසායිට ඉහලින් ඇති විශාල ජලකඳ විශාල ශක්තියක් අරගෙන අන්න පින්තූරේ දැක්කෙනො වගේ ඉහළට ජලකඳක් කරණ නෝ මෙත නිදී. ඉතා දිග තරග ආයාමයයක් ඇයි ශීර්ෂ දෙකක් අතර දුර නැත්නම් නිද දෙකක් අතර දුරණ මීටර්ස් සියගානත් දුරයි. මොනුවද මේ තරංගා ආයාමය අපි ලැම්ඩ කිවවේ එතකොට ශීර්ෂ දෙක් අතර දුර. ඇයි මෙතනි ජල්ල කඳ මහා විසාල ජලකඳන්න කිලෝමීට්‍ර, විස්සක් විසිපහක තර ජල කඳක්. මේ එක පාරම ඉහෙලට ඔසෝනො. එතින්දි විස්ාරය ඉතාඩු විස්ාරයයක් හැබැයි තරංග ආයාමේ වැඩ ඉතිබලු ශක්තිය ගැබ්වෙලා තියනවා කොයි ආකාරයටද. ා අඩයි තරංග ආයාමය වැඩි. එන දිගුත් තරංග ආයාම ඇති අඩු විස්ථාර සහිත කැබිලි. ඉතින් සුනාමයක් ඇති වෙනකොට මුහුද ඉන්න නැව්වලට නැත්තන් ඔරුුවලට මේක දැනන්නේ. ඒගොලට දැන්නි සාමාන්‍ය රලක් වගේම උස්පහත් වෙනවා. ඉන්ත වැඩි දෙක් ඒගොලට දැනන්නේ. හැබැයි මේ දල තරංය උවෙරල පැත්තර සමීප වෙන්න වෙන්න මොකද සිද්ධ වෙන්නේ. තරංග ආයාමය අඩු වෙනවා අඩුවෙලා විස්ථාරය. මීටර් දාහය පහළව වගේ ඉතා විසාාල විස්ාර ඇති කල්ල දෙවා ඒක අදල්ු රූපරාමමු කොත්තැ පිය පි එකත් බලමු ඔගලන්ට රූප රාම දකිනකොට මතක්වේ විමි සුනාමි ඇතිවුණුඒ පින්තූරයක්මයි. ඉතින් නොගැමුරු ජල තරංග ඇතිවෙනකොට මේ වගේ ඉතා විසාාල අපි කියනම විස්ථාරණනත්තන් ජල කන්ඳ ගොඩාක් ඉහෙලට එස වෙන. ඇතකොත් තරග ආයාමය අඩුවෙනවා. හෙන සාගරයේ දීවුණීමමොකක්ද ආයාම මේ වැඩිවෙල විස්ථාරයයාඩි එහෙෙන ජලකද එන්න එන්න වෙරලට සමීපෙනනකොට ලකන්ද අඩුවෙන කොට විස්ථාරය වැඩි කරගෙන ආයමි අඩු කරවා ඒ හින්දා මීටර් දාහයක් පහළුවක් එතර ඉතා විශාල ජලරල කඳක් ගොඩ විමට එක පාරම කඩාවදින්න පුළුවන් මේකින් තමයි ඇතිවෙන්නේ මහා විශාල විනාසයක් ඇති කරලා දෙනවා මෙම ස්ුනාමි ජලතරංග මගින්. ඒ වගේ මේ සුනනාමි තත්ව ඇත්වවෙන්න පුළුවන්. බූකම්පන නිසාත් ඇතිවෙන්න පුුව. එකො ඇයි ගනිකඳු පිපුරායම නිසා වෙන්න පුළුවන්. එතකොට මුහොද තුළ නායම් වගේ දේවල් ඇති වෙනොට මෙවැනි දේ සිද්ධ වෙන්න පුුවන්. එතකොට උල්කාාපාත වගේ දෙයක් අපිහිටම ඇදගෙන වැටුර කියලා මේකන විශාල කම්පනයක් ඇත්වලා ගොඩ සේදීයන මහා විශාල ජල ධාරාවක් සුනනාමිතත්ක් ඇති කරලා දෙන්න පොළවා. එකක උල්කාපාත කැෙන්ොයිවගේවද. ඇත ඉන්දල එන්න විශාල්ල ග්‍රහකනේ මේවා ගිනිගන්න වා ගෝලයේදී සමට ගිනිගන්න වැැරවුණුත්හෙ. ැ අලුවවෙන්න බැරි ොත්තෙම ඇදගෙන වැටුණුොත් සාගරයට ම විශාල සුනාමි තරංගයක් වෙලා එක පාරම වෙරල්ලට අන්නරකිව වගේ විශාල විස්ථාර සහිත අඩු ආයාම සහිත විශාල රලකඳක් රටතුළට ඇවිල්ල ස්වභාවික විපත්ති ගෙන දෙන්න පුළුවන්. එතකොට අපි තවත් තරංග වර්ගයක් තමයි මෙමි විදච්චුම්බක තරග. ශ්‍රීම මිස්ක කියයියේ ගැන කොඩක් විදච්චුම්බක තරඟගත්තහම මේවා සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යකාශිවෙෙන්න්නේ නැහැ. ඉන් තරංගේ මන්ගන්නා අ දෙසාාවට ලම්බක තල දෙක කම්පනය වෙන විද්‍යත්වා චුම්බක ශේෂ්‍ර සහිත තරංග තමයි තිර සඳහා ලියල තියනවා වලන්න ඉති තොට මේ විද්‍යච්චුම්බක තරංගවල එහමනං චුම්බක ඒවගේ විද්‍යුත් කියන මේ ලක්ෂත් එකම තියෙනවා. ඉතින්ද විද්‍යච්චුම්බක තරගයකට මාධ්‍යයක් අවශ්‍යනය සම්ප්‍රේෂණී වීම සඳහා ඉති එෙම මේ විද්‍යච්චුම්බක තරංග සඳහා උදාහරණ විදිහයට අපිට ගන්න පුළුවන්. පාර්ජම්බුල කිරණ. එවගේ ැමස් සූර්යාගෙල ඉඳලේන හාලෝකය. ආලෝක කිරණ. මේ හැම දෙයක්ම විද්‍යච්චුම්බක තරංග විදිට සලකන්න පුළුවන් දැන් සූර්යාගේ විඳලලා පෘතිවියට නාලෝකය ගත්තේඒ එතකට දැන් අභ්‍යවකාශයේ තුළින් එනවනන් එතන දි මාධ්‍යයක් රහිතයි. එහෙම නම් මේ විද්‍යුච්චුම්ක තරංග ගමන්කිරීමට පුළුවන් මාධ්‍ය රහිතව සහිතව තිබුණත්. මේක විශේෂත්වය වෙන්නේ දිශාවට ලම්බම කල්ල දෙකක ගමන්කිරීම. අපි බලු විදදු්චම්ක තරන්ගේක යන සාමාන්‍ය තරන්ගේකයි තියන වෙනස්කමකක්ද කියලා. අපි න්න ආල්ලෝකයේ තමයි වැඩිම ප්‍රවේගෙන් ගමන් කරන්නේ න අපි කියෙනන ත්පරයකට මීතර තුන් වැඩිකිරීම දහයි අට කියන බලයක් අරගන්න. එතකොට විශල් ප්‍රයේගේක එතක රක් ර . ම්ඹක තරංවල පොද්ද ගුණ හැටියට අපට එකක් ගන්න පුළුවනිේ විදදුච්චුම්ක ගුණ තියෙනවා තීරයක් තරංග අනි ආරෝපන රහිතයි. එතකොට අපට පුළොම්බ පරවර්කණය හා වර්තන නියමෝලටත් අනකූල වෙනවා ක්‍රික්තකයකදී තුන වැඩිකිරීම දහයියාට එම ශ්‍රරිණයක ප්‍රවේගෙන් සරලරයකී යව ගමන් ගන්න. එතකොට එක ස්ථානක සිට තවත් ස්ථානයකට ශක්ති සම්ප්‍රේෂණය කරන්න ප ො සරය ම ක් ති සම්ප්‍රේණ ද . කොට න අපිකින අල්ට්‍රවාල්ලට් ඇතකට තියවා අදෝරක්ත කියර අපි ගෙන පස්සු කතා කරම රූප සටහන් ඇතිව. එමන මේ විදදුච්චුම්බක තරංග අපට නැතිවම් බැරි තරංග බවට අද වෙනකොට පත් පෙලාති නවා. ඉතින් අපි ගවට යමු ඊළඟර උපරාමුවේ බලන්නකෝ තියෙනවා විද්දුච්චුම්බක වර්ණාවලිය. ඔබේ විද්‍යා පොතෙත් තිෙන හැබයි පැහැදිලි නෑ රූපය. මෙ බලන්නක ඔබ හොඳ දකහරු අපි වැඩ සතහනකින් කතා කරර නවටන් තැකිය මතකද අන්න යත් තින්නෝ මෙතන කොතන දන්නේ බලන්නකෝ වර්ණාවලිය තියෙනවා. මේ වර්ණාවලිය නැවත විස්ථාරණය කරලා ඔගොලන්න පැහැදිලි වරන්තියෙනවා අන්නර රතු තැබිලි කහ කොල්ල නීල් ඉන්දිිගෝ දම්කින වර්ණ අපිකිනො දෘෂ්‍ය වර්ණාවලිය. ඇති මෙතන තින තරංගවර්ග කීපයක් අපට දකින්න පුළුවක්. පලවෙනිකිෙන රඩියෝ තරංග බලන්නකෝ අපේ කණට නෑසන. ඉතාමත් අපි දන්නවා එ තා ආලෝකයේ ප්‍රවේගමම සියල්ලක්ම ගමන් කරනවා. එනම් අපේ අන්නට නොහැසෙන සං්‍යත. අපි ොතනදි පොඩක් කියමුම සංඛ්‍යාතය ගැන කියද්දි විද්‍යාරදිී ඔබ දකින උපකරණ කීපයක්ත්ත මයි. මගේම අතතියනො මනිමි උපකරණ සරසලේ උපරණය ඔබ හොඳින් දැනති උපකරණය. මග ලගත නොම සරසුල ෝ විද්‍යාරිතයන අපි න මදදුරුස්වරඇති කරනවා. මේක තින තත්පරට හට් දෙසය පනස් හයකයෙන් සංඛ්‍යාතය අපි බලමුයාගේ කොයි වගේ සරයදධ තියෙනකෙන් ඒ වගේම මේ බලන්නකු තව බාහ කෙටි බව අඩුකරපු තවේ එකක් තියනවා අපි නැවත මේනම සබ්‍යා යිත් බල ඔට දැනනවා බොහෝ වෙලා රැඳී තියනෝ හැබැයි දුන්නේ සංකායේ නිෂ්චිත සංකාතය අගම්මන් කිවන් හට දසේපන සයයි සරසුලේ සදහන් කල තින පරේශණලින් බලතින ඒ එක මැනගන්න පුළුවන් මේ සිි ස්කෝපයක තරග ල විද්‍යාග ිල ස්කපක යිකරෝයකට මේ එක ඇල්ලුව ඔසිලස්කෝපක තරඟග පන්නනවා එක හඳු ගන්න පුළුවන් ඇති අප ටෝනම් පුලුවන් සංගිත බාන්ඩයක් මේකට සුසර කරගන්න පුළුවන්. අපේගනීකවට කතාරමු තවත් යන සරසුලියක් මේ ාහම බලන්නම. එතකට කෙති බව වෙන්න වෙන්න මේ සංක්‍යාතය කදවෙන්න ක බලු වැඩිමික ගත්ත ම මේ කොටම අඩුමික්ක නගත්ත එයත් අපි කකම්පනය කල බලමු හොදයි. ට පේනවා හන මේ සංඛ්‍යාතය කියනේ විධ අගයන්තය න හනම විධ සංඛ්‍යාත පරාසතයනවා ඔය අපේ මිනිස් කණට හෙන සං්‍යාතයි යැෝඉතා කරරි. මේ අපි ගත්තොත්තයීම දැන් තිරේදිස්්‍යන වර්ණාවලිය කන්ඩ නෑසන සබ්ද ගැම මේ එකතා කරන. ඒගේ බලයන්නකු රේඩියෝ තරංග. එ මේ රේඩියෝ තරංග අපේ කනට නෑසෙන මෙ මේ වගේ තරංග ආයාමේ බලන ද්දිග ආයාම සහිතව ගමන් කරන තරග. ඊට පස්ෙතේ නවා අපට දකින්න පුළුවන් අපි ශිස්ම තරංග නැත්තං මයිකෝවේන්. තින්ම මයිකරව් ගත්තම ඒකෙත් තියෙනවා පරාසයක් දහය දෙගෙනය ඔයි පරාසය. එතකට ඒ තියන්නේ තත්පරිකට ඇතිරන කැලිබිලි සං්‍යයාාවනි ෆ්‍රීකවීන්සි කෙන එතකොට ද මයිකරව් අපි අගත්තහම දැන් අද වෙනකොට අපිදන්න මයිකරෝවලින් කුසිියටත් ඇවිල්ලතේෙනවා මොනවඩද මයිකෝවවෙලින් ෑම කිසිීමේ තාක්ෂණයකුත්දැන් පටන් අරන්තයනවා. කෑම ද්‍රව්‍යමතට මයිකරෝවව අවනයකින්. ඒති මැගින්ටග නැත්තන් තරඟ නිකුත් කරන උපාදන කොටසකින් ඒ ආහාර ද්‍රවීමතර තරන්ගෙ දුන් හම ඒ ආහාර අංශු කම්පනී වෙන්න පටන්ගන්න. මේ කම්පනී නිසා උපදින උත්තාපයක් මේ තාප ශක්තිය මේ ආහාරය නීමිත තාපාගේට පැමිණිලා ඒක තැම්බෙනවා කියන කාරය සිද්ේ නො. හැබැකි පෝෂනාගේ හානියක් වෙන්නේ එහින්දා ඒ පැත්තෙන් පෝෂනාගේ පැත්තෙෙන් හොඳයි. හැබැයි අපේත් සරය සෞක්්‍යය සඳහා මේ ෑම කෑට මුකුත් න්න. මේ තරංගවලට භාජනීවීමන අනතු්‍රදායිකඇතින් මයිකෝ අවනක කිසරහ හිතග න්නන්නේ චර දන ඒගේ මවන කිෙර ිල්ටරය ගුත්ති න. නමුත් ඒ පිළිබඳ අපි තක් අධිත් තක් සේරුවක් නොකර. තකටේලා කෑම පිසාාගන්නක තමයි වඩත්න සුදුසු. එතකොට ඒවා ගොඩාකා ආරක්ෂිත දලති යයි එඒ දොර ඇරන කොට වැහෙනකොට මයිකෝආාවරණක නිවියයන්න ගොල්ල සැල්සුම් කල තින තකොට එ පිබඳු පොත්වලින් ත තොරතුර ගන්නපුලුව ඒට පස ලන්න කොම ඉන් ෆාර්රිඩ් රේස් තරංග. ඊට පස්සිතීනවා අමේ අපි දන්නඔො මේ අපට දෘෂ්‍ය විසිබල් ආලෝක තරංගටි ඉති මේ තමයි මේ මොනවදදමේ අපට ආලෝක විදිහට අරන්නේ එතකොට ඉන්ෆාර්්‍රේ ස අපින තාප තරංග එති මේ තාපතරං අපි දන්න අපේ පො උුසුම්වෙන්නේ තාපතරගල එතකො රත්වෙන ස්තුූකින් අන්ෙන් පුලන් න් ර් ෙ නත්ත තාපතරග. එනම් තාපතරගගේ ත්වීම යාමින් වස්තුුවක් සිල්ලන පුළ තාපතරංග ලැබීමෙන් උනුසුම් ෙන්න්න පුළල. හ අවේ අප වජ වේලන ඒවගේ ධනිවලිම ගන්න එන්නන් එතන්දි ාවිතාවනි කව්ද මෙ මේ ඉන් රර් ්‍රේ නැත්තන්. ම අපප රගා පේවතම භාවිතරගන්න. ඉටස්තින විසි අපට පේන දෘශ්‍ය ඒක වරණ හත්තින. එතකොට එතැන බලන්නකෝ අපහු අපට පුළුවන් ඒ වර්ණවලට අදාළ තරංගායාමටික වංකරගන්න වෙන්කරොත් එහෙම රතුවාලෝක සඳහායන්නේ දිගු තරංගායාම. එතකොට බලන්නකෝ දම්පාටටයනකොට තරංගායාමි අඩු වෙලා සංක්‍යතිය වැඩි වන සෑල වාරගන්න වැඩව චිත්‍රය පෙන්න්න න ග්‍රික ගත්න්නේ. අප ඒ පෙන්නන තියවා. එනම් අපේ ඇහැට හොඳින්ම හුරට පුළලන් වර්ණේ රතු මේ තරඟගආයමිහිද. අනිතක සැලන වාරගාන සං්‍යතය අඩි. එහන සංඛ්‍යතය වැඩීන දම්පාගේ වරණ අපේ ඇහටචර හොඳ රහුවන්නේ නෑ නොපින්ය. එහින්දන් හිතන්න කොයි රතුවරන්නේය යොදනොනනිද මාග අනතර තක ගුවන් ාාවක්ගේ හිිියන්නකට රතු වර්ණය එක කොටවර තිනේ තවරහමුණවදේ සංවේදන කොළලුවන රතු ආලෝකෙ දැල්ල නොමේතීයයි. අපිේ ට බොෝොම පහසුව මේ තරන්ගේ අස වන්න නිසා. ඊට පසිතිනෝ තරංගයක් අපිකිනෝහල්ත්‍රාාවයිලට එෙමනෙත්තන් න මේ පාර ජම්බූලකිරන ඒති මේ පර ජම්බූල කිරණ කියදදි අපි දන්න මේ ඕසොන්ස්තරේ තුවල වුණම පාර ජම්බූලකිරණන බවත් දන්නවා ඒකෙම විපත්ති දායකත් තියන වැඩගන්න පුළුවන් අපට මේ රෝගති කරවන්න පුළො හම පිකා ඇසේ පිකා වැනිතත් වැටි කරගන්න පුළුවන් මනි මේ පාර ජම්බූල කරන ඔබේ පෙළපතුය ගැන සඳහනක් ඇතිව. ඊට පසේ යන්න මේක්රේ එක්්‍රේවලින් අපි දන්නෝ ක්ේ ිකක් අනතුරදායක තරංග හැබැයිකින් වැඩාරගන්නම නොදගන්නේ අපේ පටකව පින්තුර ගන්නල හැබේ වර් ගන්නවල. ආය ගන්න අස්තිවල පින්තුර න දැවන එකකට පහදිසිර ක්ේක අරගන්න කියන වචි ක නොන ඇතිම ක්්‍රේක ර අපේ ඇග ඇතුලති අස්තික පින්තූරයක් කරගනට පුලුවන් කොයිආකාරද කියලා රෝගි තත්ත්යක් විශෂය කරගන්න. ඉතින් ඔන්නඔගේහෙන තරංග කලාපයකින් තමයි සමන්විතෙ. ඇති මේ සේලම තරන්ග පි සරයාගද ලන තරංග නක රෙිය තරගත්ෙන සරයාගේ ඇතින සුම්බ කැල්ම්ඹිලියනවා. එතකොට ඒවත් හඳුනාගන්නෝ සූරයාගේ මොනව දොයි එක ක ර ල් ක් ු රග ො ර තිේ දි ගල හරු චන් ේඩිය ර ප පහහිී තරංග. අිදන්වා ේඩිය රු පහහි තරංග ෙල හ සහ හ පරාසයන්න. එතකොට රූපවාහහිනි තරංග අරගත් හම ගොල දන්නන්වා VH තරග තරග කියේලා. අපි තව බෙදනවා ශස්ම තරංගවලම අග කොටස ඊට පස්සයනෝ මේ ශූස්ම තරංගවලට යනවා. එක්කම අදෝ රක්ත තරග අපිකිවතාප තසේ දෘෂ්‍යයාලෝක පාරජම්බූල කරන එක් කෙරෙන වගේ ඇබයි හේඩියෝ තරංග කියද අපි දන්නවා මේ රේඩිය විකාශනයේදී අපි යොදාගන්නවා මාධ්‍ය දෙකක්. එකක් තමයි විස්ථාරමූර්ජනය අනික සංඛ්‍යාත මූර්ගනී. Fම් තරග කියන කො දගලන හොඳ හරු වචනයන් Fම් තරංගමුණ ොද රන්නේ අප ඇතින් දිගන්න සංක්‍ය අත්මූර් ගැනී එතකට අපිේ නොව විස්ථාරමූර්ගෙනය ි ඒ තරග නැතන් වගේ මදීම තරග දැන්ඒ විශයක් නැති තර මධ්‍යම තරංග හැබයි විස්ාර් මූර්ගෙන නැත්තන් ්‍රීකයින්ස් මොඩියුලේෂන්, FM. තරග ඉතා ප්‍රචෙලිතයි ඒක වාසි ගොඩකුත් තියෙනවා ඒ තරංගවල එකන්නේ බාහිර ශබ්ද එන්නේ නෑ ඒහින්ද පැහැදිලිස්්‍රවන දනි ගුණේ වැඩි ඒ වගේ. ඇති මේ අපි කතාකරනයවත් ඔයි තරංගත් එක්කම සම්බදධ වියන්වා. එතක බලමපි මෙදුව තර දැන්දිසන දනි තරංග ගමන්කරන්නේ කොහොමද කියලා. ප්‍රේග අපිසරීම මිස්සුන කතා කරයි. හෝද අප අතරම සාකච්චා කරපුයවාම සාහරංසියක් විදිර හම මතරන තියෙන්නේ දොනී ගමන් කරන්නන්නෑම තරංග විදිහයට ඒවගේම ආලෝක ප්‍රවේගගේ ගමං ලුකේ ප්‍රේගයාලෝකේකිවවා මතමට විදුච්ුම්ි රංගලට හක ආලෝක ප්‍රේග ත් එහෙ ැත විදු්චුම් තරංගල ප්‍රේග ගතොත් තුන වැඩකිීම දහයි අට නි බලයක් වෙනවා තත්රේයට මීට ඒවගේම ශබ්දය ගමන් කරන්නවා ඒෙත් තුළ තත්්‍රේඩ මීට තුන්සිය. ඒක වගේ ප්‍රවේගකින් ඒගේඒසය බලමු දුවනිී ප්‍රධාන ලක්‍ෂණ හරි එක තියන අපිට තුනක් හඳුන ගන්න පුුවන් කෙනෙකුගේ කටහඬකින් කටහඩක් කහඳුනා ගන්නත්කට උදව දැම් බලන්නකෝ ච්චතාරතාතය හන්ඩවල්ති ොකවුද කොුල්ල ි වගේ කෑගැසීම ඒකගම පහත් ආරතා යන ඇටිකුලෙක වගේ කෑගැසීම. එහම තාරථාව කියන එක එක සාධකයක් මෙිනේ දුවනි ගුණිය ප්‍රකාශ කිරීම සඳහා. එතකොට හන්ඩ සැර මෙ දුවනි ගුණිය ආර්තාව හන්ඩේ සැර සහත් දුව නිගුණේ ආකරතුනක්. ඉතින් අපට පුළුවන් ලක්ෂණ බලන්න ඒ සඳහා උපයෝගී කරගන්න පුළුවන් අපට මේ ඔසිල ස්කෝපය කියන උපකරණයකින් ඒ ගැන හොයාගන්න පුළුවන්. අපි ඊට පස බලුන් මේ අපට එදිනදා ජීවිතයේදී හමුවෙන සංගීත බාණ්ඩ මනුවද කියලා. ිමි ග හන්ඩ ංගත වාහන්ඩ වර්ගිපදා නශයෙන් තුනක් කන්තුරගන්න දැ ංගිතය කරන අවස්ථාවල දිවන ව නංවලින් හැදිින්ුවට අපි මෙතනද වායුකනන්කම්පනය කරන බාන්ඩ තිනයි. වගේ තන්තුකම්පනය කරන බාණන්ඩයි වගේ පටලකම්පනයවන බාන්්ඩ වායකදන් ම්පනයර කිව්වාහම. බටනලාව වගේ උපකරණ ගන්න පුළුවන් තන්තුකම්පනයක හම වයලීනය ස්ට්‍රාජයි වගේ සංගීත බාන්්ඩ වගේම පටලකම්පන වෙන බාන්්ඩ විජිට අපිට ගන්න පුළුවන් තබ්ලාඒ වගේම තාළම්පට වගේ සංගීත බාන්ඩ යොදා ගන්න පුළුවන්. මේ ඔබ රූපේ දකින්නේ වැනි සංගීත හන්ඩ කීපයක්. වසාන මිනිච පොඩි පරීක්ෂණ ක අපි කරලමමු මේතෙ මගේ ඇති පරීක්ෂණලයක් එක ම වරයෝදල තියනො මෙ තක් තර මේ ද හිස්නලයක් ොඩක් අපි බලම මේ එක ශබ්ද තරග හඬ දැන්තන අර්ධයක් වතුරපුර වෙලා හඬ බලමු එනම් වායුකන්දයේ දිග මත කම්පනය වන වායුකන්දයේ දිග මත නිකුත්කන ශබ්ද තරංග වෙනස්ශ්‍රවා ඔගලන්ට රූපෙත් පන්නන්නේ ඒවද. ශබ්ද රංග ඒ ග රූපියටත් අප යම්හෙන වයිලෙන් එක ඔ එ පටල ඉතින් අපි තව දවසක ප්‍රශ්නපත්තරයක් ඇසුරෙන් තවත් මේ පිළිබඳ අප අද්‍යනය කරමු ඔබලා හනම් එතෙක්ක විෂය පිළිබඳ දැනුම නැවත අලුත්කර ගනිමින් අපි එහෙම නැව තහමම සිරද නටම හ.